උණුසුම්පුවත් ලදසනින් ගෙනෙන අපගේ රට වටා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න පොල්ගස් කැපීම තහනම් කිරීමට රජය සූදානම් වී තිබෙනවා. ඒ අනුව පොල්ගස ගස් එළීමේ පනතට ඇතුළත් කර තිබෙනවා. දැන්ට මෙම පනත මගින් කොස්, දෙල් හා තල් ගස් කැපීමට අවසර ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. මේ වසර තුල මේ සඳහා අවශ්‍ය පියවර ගැනෙන බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ කමිටුවේදී ඇමතිවරයා මේ බව සඳහන් කර සිටිනවා. කමිටු රැස්වීම රමේෂ් පතිරණ මහතා සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ නයිවල ජයසිංහ උත්සව ශාලාවේදී පැවැත්ුණා. ඇමති රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පොල් ඉඩම් කට්ටිකර විකිණීම සම්බන්ධයෙන් දැන්ට පවතින නීති රීති සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවය. අක්කර 10කට වැඩි පොල් ඉඩමක් කට්ටි කිරීමට නම් අනුමැතිය ලබාගත යුත්තේ පොල් සංවර්ධන මණ්ඩලයෙන්. අක්කර 2කට වැඩි ඉඩම් කට්ටි කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කරනවා. ඊට අදාළ පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් අංශ වෙත යොමු කර තිබෙනවා. පොල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා රජයේ අපේක්ෂාව බවත් ඒ සඳහා දැන්ටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කරනවා. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය බිලියන 2.8ක්. මේ නිසා පොල් වගා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. පසුගිය රජය විසින් අකර්මණ්‍ය කර ඇති කප්රුක සමිති නැවත ආරම්භ කරනවා. පොල් වගාව සඳහා කන්න ණය යෝජනා ක්‍රමයක්ද හඳුන්වා දීමට නියමිතයි. අනුව 100.35ක පොලියට මිලියන 3ක් දක්වා පොල් වගාවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිවරයා මෙහිදී සඳහන් කරනවා. පොල් තෙල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහාද පියවර ගැනෙනවා. පොල් වගා කිරීමේදී අවශ්‍ය ජල පහසුකම් ලබා ගැනීම සඳහා අක්කරයකට රුපියල් 40,000ක මුදලක් ලබා දීමටද සැලසුම් කර ඇතැයි අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කරනවා. මෙවැනිම පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ රට වටා YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.